ආයිබෝවන් හිස රදයක් අතේ පයේ වේදනාවක් ඇති වූ සැනින් බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ පැරසිටමෝල් වගේ ෂණික වේදනා නාශකයක් භාවිත කරන්න. එමත් නැත්නම් පැරසිටමෝල් ගණෙහි වෙනත් විවිධ නම් වලින් පැමිණෙන වේදනා නාශක භාවිත කරන්න. ඒ විතරක් නෙවෙයි වෙනත් රෝග තත්වයන් වලදී පවා වේදනාව අඩු කරගන්නට මේ වේදනා නාශක දීර්ඝ කාලයක් භාවිත කරන්නත් ඇතම් අය පුරුද්ද කරගෙන තියෙනවා. නමුත් එය ඇත්තටම ඔබේ දේහයේ සෞඛ්‍ය සම්පන්න බවට කෙතරම් බලපෑමක් සිදු කරනවාද යන කාරණාව පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. අපි හැමෝටම ලෙඩක් දුකක් නැතිව ජීවත් වෙන්නට බැහැ. කුමන හෝ අසනීපයක් අපිට කුමන අවස්ථාවකදී හෝ ඇති වෙන්නට පුළුවන්. ඉතින් රෝගියක් වූ විට එයින් සුවයක් සහනයක් ලබා ගන්නට ඖෂධමය ප්‍රතිකාර අපි වෛද්‍ය නිර්දේශ මත ලබා ගන්නවා. මොකද අනවබෝධයෙන් ලබා ගන්න ඖෂධ යම් විටක අපිට මරණය වුණත් ගෙන දෙන්නට තරම් ප්‍රබල වෙන්න පුළුවන් නිසා. ඒ නිසා අපි ලබා ගන්නා ඖෂධ ගැන ඒවායේ මාත්‍රාව පිළිබඳව සහ ඒවායින් ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳවත් අපි තුල අවබෝධයක් තිබිය යුතුයි. නමුත් බොහෝ දෙනා වෛද්‍යවරුන්ගේ අනුමැතිය නොමැතිව වේදනා නාශක හිතුමතේ භාවිත කිරීමෙන් ඉතාමත් දරුණු ආකාරයේ අතුරු ආබාධ වලට ගොදුරු වෙනවා. ඉතින් මේකෙනයි අපි අද වීඩියෝවෙන් කතා කරන්නේ. ඔබත් මේ වේදනා නාශක එහෙමත් නැත්නම් පේන් කිලර්ස් ගන්නවා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝව බැලිය යුතුමයි. ඉතින් वीडियो विसरा कलें अपे चैनल ताम सब्सक्राइब कर लम दम सब्सक्राइब करना ये फकेम ये आप तीन बेल आइकन क्लिक करो तो आकावट अलुत वीडियो का सैनिन इकम निम नोटिफिकेशन को तेन पा පැරසිටමෝල් කියන්නේ වේදනා නාශක ඖෂධයේ ඖෂධීය නාමය. මේ පැරසිටමෝල් ඖෂධයට වෙළඳ නාම 30ත් 40ක් ප්‍රමාණයක් පවතිනවා. මේ පැරසිටමෝල් උණ හිසරදයේ ඇඟේ පතේ වේදනාව අඩු කරගන්නටත් වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. එය පැය 6කට වරක් දිනකට 3 වරක් ගත යුතු ඖෂධයක්. නමුත් යම් අයෙක් පැය 6ක් ගතවන්නට පෙර නැවත පැරසිටමෝල් ලබා ගත්තොත් ඒ පුද්ගලයාට මරණය ගෙන දෙන්නට පවා පුළුවන්. ඒ හැරුණාම බොහොමයක් වේදනා නාශක දිගින් දිගටම ගැනීම වගේම අධි මාත්‍රාවක් ගැනීමෙන් අතුරු ආබාධ බොහොමයක් ඇති කරවන්නට හේතු වෙනවා. අංක 1. ආසාත්මිකතා ඇතිවීමේ හැකියාව. ඇතැම් අයෙකුට වේදනා නාශක අසාත්මක වෙන්න පුළුවන්. වමනෙහි යාම හුස්ම ගැනීමේ අපහසුතාව වගේම තොල් පැලීමත් ඒ අතරේ සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා එවැනි අයෙක් වේදනා නාශක භාවිතා කිරීමට පෙර වඩාත් සැලකිලිමත් වන්නට ඕන. අංක 2. ගර්භණී මව්වරුන්ට අහිතකර වීමේ හැකියාව. මවකගේ කුස තුල වැඩෙන කලලයට මේ වේදනා නාශක ගැනීම ඉතාම හානිදායක ලෙස බලපානු ලබනවා. යම් අවස්ථාවක ගර්භණී මවක් වේදනා නාශක භාවිතා කළොත් ඒ අඩු බර සහිත දරුවන් ලැබීමට වෙනත් මානසික ව්‍යාකූලතා සහිත දරුවෙකු ලැබීමටත් හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි මව්කිරි දෙන කාලයේදී යම් විටක වේදනා නාශක භාවිතා කළොත් එය දරුවාට හානිදායක ලෙස බලපානවා. ඒ නිසා ගැබිනි මවක් හෝ කිරි දෙන මවක් වේදනා නාශක භාවිතා කරන්නේ නම් ඒ සඳහා ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගත යුතුමයි. අංක 3. බඩපපුවේ දැවිල්ල. පමන ඉක්මවා නිතර නිතර වේදනා නාශක ඔබ භාවිතා කළොත් එයින් විවිධාකාරයේ සංකූලතා අපිට මතුවෙන්න පුළුවන්. විශේෂයෙන්ම උදරයේ වගේම පපුවේ දැවිල්ල හා වමන ආදී තත්වයන් ඇති වෙන්නට පුළුවන්. වෛද්‍ය උපදේශයකින් තොරව තමන්ට නොසුදුසු ආකාරයේ වේදනා නාශක පමන ඉක්මවා භාවිතා කිරීමෙන් මෙවැනි සංකූලතා වගේම ඇතැම් විට මරණය වුණත් ඇති වෙන්නට ඉඩකඩ පවතිනවා. අංක 4. අක්මාවට හානි සිදුවීම. අක්මාවට හානි සිදු කරන හේතු බොහෝමයක් අතුරින් අරිෂ්ඨ වගේම වෙනත් බටහිර ඖෂධ වර්ගත් ප්‍රදාන වෙනවා. විශේෂයෙන්ම ඇසිටමිනෝෆෙන් නම් වේදනා නාශක අක්මාව විනාශ කරන්නට හේතුවක් වෙනවා. නිරන්තරයෙන් මෙවැනි වේදනා නාශක භාවිතය සහ අධි මාත්‍රාවක් ලබා ගැනීමත් අක්මාව විනාශ කරන්නට හේතු වෙනවා. එය අක්මාවේ ප්‍රදාහයන් ඇතිවීමට හේතුවක්. අංක 5. කුඩා දරුවන්ට සින්ඩ්‍රෝම තත්ත්ව ඇතිවීම. මේ තත්ත්වේ ඉතාම භයානකයි. මේන් දරුවන්ගේ ජීවිත පවා අවදානමට ලක් වෙන්න පුළුවන්. බොහෝ දෙමාපියන් උන ඇති වූ විට නැත්නම් කම්මුල් ගායේ හිස රදේ වගේ අවස්ථාවලදී උනත් වෛද්‍ය නිර්දේශයකින් තොරව වේදනා නාශක ලබා දෙනවා. නමුත් හිතුමතේට එසේ
දරුවන්ට වගේම නව යෝන් වියේ දරුවන්ට හෝ මෙසේ වේදනා නාශක ලබා දෙන්නට පෙර දෙමව්පියන් වශයෙන් ඔබ දෙවරක් සිතා බලන්න. අංක 6 මානසික තත්ත්වයේ වෙනස් වීම. ඇතම් වේදනා නාශක ඇදුම රෝගීන්ට සුදුසු වෙන්නේ නැහැ. එවන් අයෙක් මේ වේදනා නාශක ගත් විටක එය ඒ පුද්ගලයාගේ මානසික මට්ටමට පවා හානිදායක වෙන්නට පුළුවන්. ඒ හැරුණාම බඩ බුරුල් වී යාම, බඩ වියලීම, කරකැවිල්ල, හිස රදය, කනේ රැහැයි ශබ්දය ඇතිවීම ආදී අතුරු ආබාධ ඇති වෙන්නට පුළුවන්. වේදනා නාශක භාවිතයේදී ඔබ වෙනත් රෝග සඳහා භාවිතා කරන ඖෂධ සමග ප්‍රතික්‍රියා කිරීමෙන් සිරුරට හානිදායක බලපෑම් ඇති කරන්නට හැකියාව පවතිනවා. ඒ වගේම ඇතැම් වේදනා නාශක සමහර රෝග සඳහා අහිතකර තත්ත්වයන් නිර්මාණය කරනවා. ඒ වගේම ඒවා ලබාගත යුතු මාත්‍රාව පවා වයස අනුව, බර අනුව, සෞඛ්‍ය මට්ටම අනුව වෙනස් වෙනවා. ඒ නිසා වඩාත් සුදුසුම කාරණය වන්නේ වෛද්‍යවරයෙකුගේ උපදෙස් වලට අනුව නිසි මාත්‍රාවෙන් ඒ අපහසුතාවය සඳහා පමණක් වේදනා නාශක ලබා ගැනීම. කිසිදු විටක හිතුමතේට යම් යම් අපහසුතා මගහරවා ගන්නට වේදනා නාශක භාවිතා කිරීම ඔබට මරණය පවා ගෙන දෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. ඉතින් ඔබත් නිතර නිතර මේ වේදනා නාශක භාවිතා කරනවා නම් අනිවාර්යෙන්ම මින්පසුව සැලකිලිමත් වෙන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තවත් යාළුවෙක්ට බලන් ෂෙයා කරන්න යන්නත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට මම සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුෂ බොහෝ වේවා.